ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත TV YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝන් වාසනාවන්ත සුන්දර සුබ උදෑසනක් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. ආදරණීය ජීවිතයත් එක්ක අද දවසේ එකතු වෙලා ඉන්න හැම දෙනාටම අපි ජීවිතේ කවුරු හරි දිහා බලලා ඒ කෙනාගේ සාර්ථකත්වය දිහා බලලා අපි උත්සාහ කරනවා අපිටත් ඒ තැනට ළඟා වෙන්න පුළුවන් නම් අපිට මොනවද කරන්න ඕනේ කියලා. හැබැයි ඔබ හිතලා බලන්න සමහර අවස්ථා තියෙනවා අපි තව කෙනෙකු දිහා බලලා ඒ කෙනාගේ ජීවිතයේ සාර්ථකත්වය දැකලා අපි හිතින් පසුතැවෙනවානේ මට බෑනේ මට කරගන්න බැරි වුණානි කියලා. එහෙම ඔබටත් ඇති ඕනතරම් අවස්ථාවන් ජීවිතයකට වෙලා. හැබැයි අපිට තියෙන දවසේ පැය 24ම තමයි ඒ සාර්ථක වෙන කෙනාටත් තියෙන්නේ. නිසා ඔබත් උත්සාහ කරලා බලන්න ඔබට අද දවසේ ලැබෙන කාල වේලාවෙත් Tamanට ලැබෙන පුංචි හරි දෙයකින් ජීවිතයට දේවල් එකතු කරගන්න. ජීවිතය සාර්ථක කරගන්න දේවල් එකතු කරගෙන බලන්න. එතකොට අපි අර බලලා පසුතැවෙන කෙනා දිහා අපිට පුළුවන් තව සතුටෙන් බලන්න මම වගේම මෙයා උත්සාහ කරපු කෙනෙක් වෙන්න ඇති කියලා. එනිසා ජීවිතයට උත්සාහය කියන එක දවස ගන්න එකතු කරගන්න. ඔබට ඒ අත්දැකීම එකතු කරගෙන බලන්න උත්සාහය ජීවිතයට කොතරම් වැදගත්ද කියලා. පුංචි කාලේ ඉඳලා අපි පුංචි දරුවන්ටත් උගන්වන්නේ උත්සාහවන්තයා ජයගනින් කියලා. ඉතින් මේ කාරණය ඔබ සැබෑවටම ඔබේ ජීවිතයට එකතු කරගෙන බලන්න. මොකද වර්තමානයේ අපි දකිනවනේ හැමෝම උත්සාහ කරනවට වඩා කටින් කියනවා විතරයි. නිසා ජීවිතේ උත්සාහය හතරින් එපා හැමදාමත් ඉදිරියට යන්න. එවැනි උත්සාහවන්තව යන ගමනකට තමයි අපිත් ඔබේ ජීවිතය අලකමත් කරන්න ආදරණීය ජීවිතය හරහා මේ විදිහට ඔබත් එක්ක එලෙඟතු කමින් හැමදාමත් අගේ ඔබ වදත් මුණ ගැහෙන්නේ. අපි අද කතා කරනවා විශේෂයෙන්ම උදෑසන අපි ඔය ඔබේ සිතුවිලි වල වෙනස ධනාත්මක සිතුවිලි ජීවිතයට එකතු කර ගැනීම ගොඩක් වැදගත් නේ ජීවිතයේ සාර්ථක උත්සාහයන්ත ගමනකට. අද කතා කරනවා මේ ඇඳුම් පැළඳුම් පිළිබඳ මනෝවිද්‍යාවත් එක්ක සම්බන්ධ කරගෙන. දැන් ඇඳුමක් අඳින්න අපි සාමාන්‍යයෙන් දකිනවා අපි ඉස්සර කාලේ ඉඳලම දකින්න දේ තමයි අපි කියන ඔය විලිබිය වහ ගන්න නැත්නම් විලි වහ ගන්න තමයි අපි ඇඳුමකින් ප්‍රධාන මුඛ්‍ය පරමාර්ථය බවට පත් වෙන්නේ. හැබැයි ඒව තාක්ෂණයත් එක්ක නවීනත්වයත් එක්ක එනකොට සමහර යමහර තැන්වලට ගැළපෙන්නේ නැති ඇඳුම් අඳින පිරිසක් කොහොම නමුත් තමන්ගේ පෞරුෂත්වයට හානිකර දාය විදිහට ඇඳුම් පැළඳුම් එකතු කරගන්න බොහෝ පිරිසක් ඉන්නවා. හැබැයි මේ ඇඳුම පිළිබඳව අපි අද දවසේ ඔබත් එක්ක කතා කරනවා. ඔබේ ජීවිතයේදී ඔබේ ජීවිතයට ඒ හොඳ සිතුවිලි එකතු කරගන්නත් මේ ඇඳුම් පැළඳුම් කොහොමද එකතු වෙලා තියෙන්නේ. අද අපි ඒ ගැන කතා කරන්න සූදානම්. අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අද දවසට මේ ගැන ඔබත් එක්ක කතා බහ කරන්න විශේෂයෙන්ම ඔබට ඒ උපදෙස් ලබා දෙන්නට මනෝවිද්‍යා උපදේශක අභිප්‍රේරක ව්‍යවසායක ප්‍රදීප් පරණගම මහත්මයා. අයිබෝන් සුබ උදෑසන. අයිබෝන් සුබ උදෑසන. ඇඳුම පැළඳුම කිව්වම කොතරින් කොහොම පටන් ගන්නද කියලා හිතා ගන්න බෑ නේද? හැමෝම ඇවිල්ලා ජීවිතේ සාර්ථක වෙන්න තමයි උපදෙස් දෙන්නේ. විශේෂයෙන්ම මනෝවිද්‍යා උපදේශකවරුන් ඇවිල්ලා අපිත් එක්ක කතා කරනවා. මෙවැනි මාතෘකාවක් මමත් කතා කරන්නේ පළවෙනි වතාවට. හැබැයි මාධ්‍යතුලින් මේ ප්‍රේක්ෂකයන්ටත් හොඳ අත්දැකීමක් ලැබෙයි. මොකද ඇඳුම පැළඳුමෙන් ජීවිතේ වෙනස් කරගන්න අපි කවදාකවත් උත්සාහ කරන්නේ නෑ නේද? අපි හිතන සිතුවිලිත් එක්කනේ මේ දේවල් වෙනස් කරගන්නේ. ඇත්තටම මිනිසුන්ගේ ජීවිතේට මේ ඇඳුම කොහොමද එකතු වෙලා තියෙන්නේ? ඔබ කියන විදිහට මනෝවිද්‍යාත්මකව මේක කොහොමද පැහැදීමක් එකතු කරන්නේ? අපේ ජීවිතේ ඉපදිච්ච දවස් ඉඳලා මිය යන දවස දක්වාම අපිට යම්කිසි ඇඳුමක් තිබෙනවා. එතකොට මේ ඇඳුම කියන එක අපේ ජීවිතයේ අත්‍යවශ්‍ය වැදගත් අංගයක්. අපි මේක නිවැරදිව භාවිතා කරනවද ඒක අපේ ජීවිතයේ අපේ පෞරුෂය විදහා දක්වන්න ඒ වගේම අපේ උද්‍යෝගය වැඩි කරගන්න කොහොමද මේ ඇඳුම පාවිච්චි කරන්නේ කියන එක ගැන තමයි අද කතා කරන්නේ. ඉතින් බටහිර සමාජයේ කියමනක් තියෙනවා ඩ්‍රෙස් ටු ඉම්ප්‍රෙස් කියලා. කාව හරි උනන්දු කරවන්න ආකර්ෂණය කරගන්න ඇඳුම අඳින්නේ කියලා. ඉතින් මේකට ලොකු අතීතයක් තියෙනවා. මේ අතීතය ගත්තොත් අපේ අතීත කාලේ ඉඳලම මිනිස්සු විවිධ රැකියානුව විවිධ තරාතිරම් අනුව විවිධ කුල ගෝත්‍රානුව ඇඳුම වෙනස් වෙලා තියෙනවා. මම දකින විදිහට ලෝකයේ මේ ඇඳුම පිළිබඳව ඉතාම ගැඹුරු හැදෑරීමක් කරලා ඒ පිළිබඳව නියමානුකූල විනය ශික්ෂාවක් දේශනා කරපු කෙනෙක් තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ. මොකද ඔබ බලන්න මේ අවුරුදු 2600ක කාලය තුල වෙනස් නොවෙච්ච විශේෂ ඇඳුමක් තමයි බුදුන් වහන්සේ එදා අනුදැන වදාලේ. ඒ සිවුර කියන එක. ඒ වගේම තව වැදගත් දෙයක් තියෙනවා මේ ඇඳුමක. ඇඳුමේ පාට. ගොඩාක් අය මේ පිළිබඳව සැලකිලිමත් වෙන්නේ නැහැ. හැබැයි අපි දන්නවා බුදුන් වහන්සේ දේශනා කරපු ඒ අනුදැන වදාළ සිවුර
දසදහස් ගාණක් සෙනග ඉන්න අතරේ එක ස්වාමින් වහන්සේ නමක් සිවුර පෙරවාගෙන හිටියොත් අර කාටත් වඩා ඒ උන්වහන්සේ වෙත තමයි ඇහැ යොමු වෙන්නේ, කැපී පෙනෙන්නේ. එතකොට බුදුන් වහන්සේ මේ පාට පිළිබඳව ඉතාම දැඩි අවබෝධයක්, ගැඹුරු දැක්මක් ඇතුව තමයි මේ ඇඳුම යෝජනා කරලා තියෙන්නේ. ඉතින් බලන්න, උන්වහන්සේ එදා සමාජයේ තිබිච්ච සාමාන්‍ය ඇඳුමක් යෝජනා කළා නම් අද වෙනකොට සංඝ සමාජය කියන එක වෙනම කුලකයක් විදිහට අඳුන ගන්න අපිට අපහසු වෙනවා. මොකද අපි කලිසන් ෂර්ට් අඳිනවා, මේ කාන්තාවෝ ගවුම් සාරි වගේ දේවල් අඳිනවා. ඉතින් ඒකට සමාන ඇඳුමක් වුණා නම් ඒක කිසිසේත්ම ගලපන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා බලන්නේ බුදුදහම ආරම්භයේදීම ඉතාම නිවැරදිව මේ ඇඳුම පිළිබඳව යම්කිසි තක්සේරුවක් තිබිලා තියෙනවා. ඒ වගේම ඇඳුම ගැන කතා කරද්දී සාමාන්‍ය කියමනට කියන්නේ ඇඳුම් පැළඳුම් කියලා. ඒතොර අපි ඇඳුමක් එක්ක පැළඳුම් කීපයකුත් එකතු වෙනවා. එතකොට මුලින්ම මට කියන්න අවශ්‍ය, අපේ ශ්‍රී ලාංකීය සංස්කෘතිය තුළ මේ ඇඳුම පිළිබඳව අතීතයේ ලොකු අවබෝධයක්, වැටහීමක් මිනිස්සුන්ට තිබුණා. හැබැයි දැන් අපේ තරුණ පරපුරාතරයේ නවීන සමාජයේ මේ ඇඳුම ගැන තියෙන තක්සේරුව ගොඩක් අඩු වෙලා තියෙනවා. ඒගොල්ලෝ මොනවා හරි ඇඳුමක් ඇඳගෙන යම්කිසි ගමනක් යන්න, රැකියාවට යන්න උත්සාහ කරනවා. ඒක නිසා මම විශ්වාස කරනවා අද මේ වැඩසටහන අපේ රටේ සමස්ත තරුණ පරපුරට සහ වෘත්තිකයන්ට ඉතා වැදගත් වෙයි කියලා. මොකද බොහෝ දෙනෙක් හිතනවා මේ ඇඳුමෙන් මිනිසු මනින්න එපා කියලා කියනවා. හැබැයි ඔබ දන්නවා අපි ඇඳුමකින් අපේ ශරීරයේ 80%ක් ආවරණය වෙනවා. ඊටත් වැඩි ප්‍රමාණයක් ආවරණය වෙනවා. එතකොට කෙනෙක් දුටුමතින් අපි ඒ කෙනා පිළිබඳව යම්කිසි තක්සේරුවක් කරගන්නවා. ඒක අපි අවිඥානිකව කරන දෙයක්. හිතලා නෙමෙයි කරන්නේ. ඔබ ඕනෑම කෙනෙක් දැක්ක ගමන් මෙයා මේ වගේ කෙනෙක් වෙන්නේ නැති, මෙයා හොඳ කෙනෙක් වෙන්නේ නැති, මෙයා ටිකක් නපුරු කෙනෙක් වෙන්නේ නැති, මෙයා ටිකක් කපටි කෙනෙක් වෙන්නේ නැති කියලා යම්කිසි මානසික තක්සේරුවක් කරනවා. ඒක හිතලා නෙමෙයි කරන්නේ, අවිඥානිකව. ඒකට අපි කියනවා ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක කියලා. කෙනෙක්ව දැක්ක ගමන්ම අපි එයා පිළිබඳව පොඩි පින්තූරයක් අපේ මනස ඇතුලේ හදා ගන්නවා. ඒ පින්තූරය හැදෙන්න 80%ක් බලපානවා අපේ ඇඳුම. ඒක තත්පර 6කදී ඇති වෙන මේ ප්‍රථම හැඟීම, නැත්තම් ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක අවුරුදු ගාණක් ගියත් වෙනස් කරන්න අමාරුයි කියන එක තමයි මනෝවිද්‍යාවේ අදහස. ඒ නිසා තමයි අපි අපේ තරුණ ප්‍රජාවට කියන්නේ ඔබ ඉන්ටර්විව් එකකට යනකොට වුණත් ඉතාම පිළිවෙලට ලස්සනට ඇඳලා යන්න ඕනි කියලා. මේ ඇඳුමේදී වර්ග දෙකක් තියෙනවා. විශේෂයෙන්ම පිරිමි අය අඳින්නේ අපි කියනවා හැන්ඩියට, නැත්තම් ජැන්ඩි පහට, නැත්තම් ජේත්තුකාර විදියට තමයි පිරිමි අඳින්නේ. එතකොට අපේ වැඩසටහන මේ රූපලාවන්‍ය වැඩසටහනක් නෙමෙයි. සමහර වෙලාවට කවුරු හරි හිතන්න පුළුවන් එහෙම එකක්ද කියලා. නෑ, මම මේ කතා කරන්නේ ඒකේ තියෙන මනෝවිද්‍යාව. කාන්තාව වඳින්නේ කාන්තිය කඩා හැලෙන ආකර්ෂණයේ ඇති වෙන විදිහට තමයි කාන්තාව වඳින්නේ. පිරිමි අඳින්නේ ආකර්ෂණයට නෙමෙයි. එතකොට ජේත්තුකාර විදියට අඳිනවා කියන්නේ ඇඳුමක තියෙන ප්‍රධානම දේ තමයි ඒකේ පිරිසිදුකම, පිළිවෙල ඉතාම වැදගත්. බොහෝ දෙනෙක් හිතනවා මේ ඇඳුම අපිට කීපවරක් අඳින්න පුළුවන් කියලා. ඒ කියන්නේ අපි වගේ ග්‍රීෂ්ම රටක ඔබ හැමෝම පිළිගන්නවා ඇඳුමක් එකවරකට වඩා අඳින්න බෑ. හැබැයි අපේ සමාජයේ ඔබ බලන්න, එළියේ සමාජයේ බොහෝ දෙනා එකම ඇඳුම කීපවරක් අඳිනවා. ඉතින් ඒක නිසා අපිට මේ ග්‍රීෂ්ම රටක දාඩිය දානවා හරියට. ඕනෑම කෙනෙක්ගේ දාඩිය යම්කිසි දුඟදක් හමනවා. එතකොට ඒ දුඟදත් එක්ක ඒ පුද්ගලයා පිළිබඳව යාට ලං වෙලා කතා කරන, යත් එක්ක ඇසුරු කරන, යත් එක්ක රාජකාරී ස්ථානයේ වැඩ කරන අයට හරිම අපහසුතාවයක් දැනෙනවා. ඒක ගැන ගොඩක් තරුණ පිරිස අවධානය යොමු කරනවා අඩුයි. එතකොට මේ ඇඳුමත් එක්ක ගැළපිච්ච දෙයක් තමයි අපි අර මං කලින් කියපු පැළඳුම් කියන જાතිය. එතකොට මේ පැළඳුම සමහර තැන්වලදී ඔබ දකිනවා අපි මල ගෙදරට අඳින ඇඳුම වෙනයි, මගුල් ගෙදරට අඳින ඇඳුම වෙනයි, රාජකාරී ස්ථානෙට අඳින ඇඳුම වෙනයි. ඒ වගේ අපි එක එක තැන්වලට අඳින විදියක් තියෙනවා. අපේ සංස්කෘතියත් තුළ සමහර වෙලාවට අපි කියනවා පල්ලියට හෝ පන්සලට අඳින්න ඕනේ මේ විදිය ඇඳුම නේද? අපි මගුල් ගෙදර වගේ ඔව් තැනට ගැළපෙන විදියට අඳින්න ඕනේ කියලා. ඉතින් එතකොට අර පැළඳුම් කියන දේවල් විවිධ පැළඳුම් තියෙනවා. දැන් පිරිමි කට්ටිය ගත්තම ඒ අයත් යම් යම් පැළඳුම් කරනවා. ෂර්ට් එකට ගත්තොත් ඒකට ටයි එකක් දානවා, නැත්නම් මේ කප්ලිංග්ස් වගේ දෙයක් දානවා, සපත්තු මේස් අඳිනවා, ඒ වගේ දේවල් තියෙනවා. එතකොට කාන්තාව ගොඩක් පැළඳුම් જાති මේව කරනවා. එතකොට අපි ඇඳුමක කෙනෙක්ගේ පිළිවෙල, පිරිසිදුකම දිහා බැලුවම අපිට පේනවා මේ පුද්ගලයා හරි නීට් කියලා.
ඒකෙන් එයාගේ පෞරුෂය විදහා දක්වනවා. අපි කොච්චර හරි ඕනෑම කෙනෙක්ව දැක්ක ගමන් ඉස්සෙල්ලම බලන්නේ එයාගේ ඇඳුම දිහා. හැමෝම එහෙමයි. එතකොට ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක. එතකොට ඇඳුම පිරිසිදුව පිළිවෙලට නැත්තම් ඒ පුද්ගලයා කොච්චර හරි සමාජයේ අර කෙනෙක්ගේ ආකර්ෂණයට ගෞරවයට පාත්‍ර වෙන්නේ නැහැ. ඒක ඉතා වැදගත්. ඉතින් ඒක නිසා මේ ඇඳුමට ලොකු තැනක් තියෙනවා සමාජයේ. ඇඳුම කියන්නේ මේ අපි හිතනවට වඩා පොඩි ගැඹුරක් තියෙනවා නේද? ඇඳුම පැළඳුම පිළිබඳව අපි නිකන් කතාවට කිව්වට ඇඳුම පැළඳුම පිළිවෙලට තියාගන්න ඕනේ කියලා. හැබැයි ඒකේ ලොකු ගැඹුරු අර්ථයක් එක්ක තමයි මේ කතා කරන්නේ. ගොඩක් වෙලාවට මේ ඔබ කිව්ව අතනදී ඔබේ කතාබහේදී ඔබ කිව්වා පෞරුෂත්වය පෙන්නුම් කරන්න කෙනෙක්ට හරි මූලිකවම වැදගත් වෙනවා කියලා. හැබැයි මේ ඔබ ඔය තරුණ පරපුර සම්බන්ධ කරගත්ත නිසා මට අහන්න හිතුනේ වර්තමාන පරපුර අපි ඔය කියන පරිදි පෞරුෂත්වය පෙන්නුම් කරන්න ඇත්තටම අපි දකින්නේ සමහර තැන්වල නොගැලපෙන ඇඳුම් ඇඳගෙන ඉන්නවා. හැබැයි ඒක අපි කියන්නේ අපේ සංස්කෘතියත් එක්ක. හැබැයි රටවල් වල ඒ විදිහටම වෙන්න පුළුවන්. හැබැයි ඔය ඔබට කියන දැනුමත් එක්ක මම කැමතියි ලංකාවේ තරුණ පරම්පරාව හිතාගෙන ඉන්නවා. අපිට සාමාන්‍යයෙන් මල ගෙදරකට යනකොට පන්සලකට යනකොට ඒ තැනට ගැලපෙන ඇඳුම් අඳින්නේ නැහැනේ ගොඩක් වෙලාවට. අපි ඔය කියන පෞරුෂත්වයේ හීන වෙන්නේ තන්නේ කාරණාවත් එක්ක. අපි ඔය කියන පළවෙනි දකින ස්වරූපය පවා අපිට වෙනස් වෙන්න පුළුවන්. තරුණ පරපුර සංසන්දනය කරමින් කතා කරොත් කොයි වගේ තැනක ඉතාම වැදගත් දෙයක්. සමහර වෙලාවට මේක විවාදාපන්නයි. ඒ කියන්නේ විවේචනයට භාජනය වෙන්න පුළුවන්. ඔබ ඔබ දකිනවා සමාජ මාධ්‍යවල සමහර වෙලාවට නොගැලපෙන ඇඳුමක් ඇඳලා පන්සල් ගියපු අයගේ ඡායාරූප දැම්මම මේකට විවිධ කමෙන්ට්ස් තියෙනවා. සමහරු කියනවා මේක බලන කෙනාගේ ඇහි ප්‍රශ්නයක් කියලා. නෑ, බලන මිනිස්සු හිතලා නෙවෙයි බලන්නේ, සියලු දෙනාම අවිඥානිකයි. එතකොට අපිට මේ ඇඳුම ගැන මම තව උදාහරණ දෙක තුනක් කියන්නම්. ඒක ඉතාම වැදගත් මේකට ප්‍රවේශයක් වශයෙන්. ඔබ දන්නවා අපේ රටේ පාර්ලිමේන්තුව ගත්තම පාර්ලිමේන්තුවට ඒකේ තියෙන සම්මත විදියට තියෙන එකක් තමයි ප්‍රධානම ඇඳුම. විශේෂයෙන්ම පාර්ලිමේන්තු ගර්භයට, සභා ගර්භයට ඇතුල් වෙන්න බෑ අත්කොට ෂර්ට් එකක් ඇඳලා. ඒ ගැන ඔබ අහලා ඇති පහුගිය කාලෙක එක්තරා පාර්ලිමේන්තු මැතිවරණයකින් පස්සේ නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තමන්ගේ මංගල සැසිවාරයට එනකොට එයා දන්නේ නැහැ මේ ඇඳුම පිළිබඳව නීතියක් තියෙනවා කියලා. ඉතින් අත්කොට ෂර්ට් එකක් ඇඳලා ඇවිල්ලා එයාට ඇතුල් වෙන්න බැරි වෙලා ඒ ඉඳපු වේත්‍රධාරී මහත්මයේ ෂර්ට් එක මාරු කරලා දීලා එයා ඇඳන් ඉඳපු එක දීලා තමයි එදා පළවෙනි සභාවාරයට සහභාගි වෙලා තියෙන්නේ. ඒ පිළිබඳව පත්තරවල ගියා මේ මෑතක නෙමෙයි, ටිකක් අතීතේ. ඒකෙන් තේරෙනවා ඒ යම් යම් ස්ථානවල මේ ඇඳුම පිළිබඳව දැඩි නිර්දේශ තියෙනවා. උසාවියක් ගත්තම අපි උසාවියකට අඳින්න ඕන විදියක් තියෙනවා. මම ඒකට මගේ පෞද්ගලික උදාහරණයක් ඉදිරිපත් කරන්න. මගේ එක්තරා මිත්‍රයෙක් රථවාහන නඩුවකට උසාවියකට ගියපු අවස්ථාවේ ඉතාම ලස්සන ඇඳුමක් ඇඳලා ගියා. හැබැයි මේ ෂර්ට් එකේ උඩ බොත්තම තිබුණ නෑ ඒ ඇඳුමේ හැටියට, අර නිකන් ඉන්දීය ඇඳුමක් වගේ එකක්. ඉතින් මම ඔහුත් එක්ක ගියා ඒ උසාවියට. මං ලැබපු පෞද්ගලික අත්දැකීමක්, උසාවියේ ඉන්න සාජන් මහත්මයා ඇවිල්ලා අල්පෙනෙත්තක් වගේ එකක් ගෙනත් දීලා මෙන්න මේක ගහගන්න උසාවියකටවත් එන්න දන්නේ නැහැ කියලා කිව්වා. ඉතාලම වටිනා හොඳ වර්ගයේ ෂර්ට් එකක් ඇඳලා හිටියේ. හැබැයි ෂර්ට් එකේ මේ පපුව හරියට වෙනකම්ම බොත්තන්නේ නැහැ ඒකේ. ඒකෙන් අපි තේරුම් ගන්න ඕනේ දේ තමයි අපේ රටේ උසාවියකට අඳින ඇඳුමක් තියෙනවා. එහෙම අපිට හිතෙන එක ඇඳන් යන්න පුළුවන් කමක් නැහැ. අපි ඕනෑම කෙනෙක් දන්නවා ෂර්ට් එකක් තියෙනවා නම් ඒකේ බොත්තන් ටික දාලා තමයි උසාවියකට යන්න ඕනේ කියලා. ඒ වගේ නීති රීති තියෙනවා. ඒ වගේම අපි අපේ රටේ රාජකාරී ස්ථාන ගත්තම පොලිසිය, හමුදාව ආදී ගොඩක් තැන්වලට ස්පිරිතාලයක් ගත්ත මේ හැම තැනකටම යුනිෆෝම් එකක් තියෙනවා. මේ යුනිෆෝම් කියන්නේම ඒක විදියක ඇඳුමක් කියන එක. ඇයි එහෙම ඇඳුමක් නිර්දේශ කරලා තියෙන්නේ? පොලිස් නිලධාරියෙක් දැක්කම ඕනෑම කෙනෙක් පාරේදී අපි වාහනයක් කෙලවනවා නම් අපි ඉක්මනට බලනවා අපි ඉර කපලද, වේගෙන් වැඩිද, මොකක් හරි අපිට පොඩි තිගැස්මක් එනවා. ඒ මේ යුනිෆෝම් එකත් එක්ක තියෙන දෙයක්. හමුදා නිලධාරියෙක් දැක්කම අපිට පොඩි අභිමානයක් ඇති වෙනවා. එයා ඉන්න විදිහ, අඳින ඇඳුම, පැලඳලා ඉන්න පදක්කම් අනු ඒ පුද්ගලයාගේ පෞරුෂය සෑහෙන ඉස්මතු වෙනවා. එතකොට මේ ඇඳුමට ලොකු තැනක් තියෙන නිසා තමයි එක එක සංස්ථා, එක එක ආයතන, එක එක දේවල් වල මේ වගේ ඇඳුමක් නිර්දේශ කරලා තියෙන්නේ අතීතයේ ඉඳලා. නැත්තම් අපිට කියන්න පුළුවන් ඒ කැමති ඇඳුමක් ඇඳන් ඉන්න කියලා. ඒ වගේමයි අපි ආයතනයක් ගත්තම විවිධ රාජකාරී කරන ආයතනවලත් එක එක තනතුරු අනුවත් ඇඳුම් වෙනස් වෙනවා. සමහර වෙලාවට අපේ ආයතනයේ සහායක කෙනෙක් අඳින ඇඳුම නෙවෙයි ප්‍රධාන විධායක නිලධාරිවරයා අඳින්නේ. එහෙම ඒ තනතුරට ගැළපෙන ඇඳුම අඳින්නත් ඒ පුද්ගලයා දැනගන්නට ඕනේ. මොකද මම අර කලින් කිව්වා වගේ අපි නොගැළපෙන පොඩි වෙච්ච, කිලුටු වෙච්ච ඇඳුමක්
ඇඳන් ගියොත් කවුරුත් ඒකට ආස කරන්නේ නැහැ. ඔබ හැමෝම දන්නවනේ දැන් පාරේ තියෙනකොට වාහනයක් ඒ වාහනේ කිලුටු වෙලා තියෙනවා නම් සෝදලා නැත්තම් කවුරුත් ඒ වාහනේ දිහා වැඩිය බලන්නේ නැහැ. හැබැයි මේක ලස්සනට දිස්න ගහන්න හොඳට සෝදලා පොලිෂ් කරලා එහෙම තියෙනවා නම් හැමෝම ආසයි ඒ දිහා බලන්න. ඒ පිරිසිදුකම පිළිවෙලට ඕන කෙනෙක් ආසයි. එතකොට ඇඳුමකදී ප්‍රධානම වැදගත් දේ තමයි මේක. ඒ වගේම මේකත් එක්ක බැඳුණු චාරිත්‍ර තියෙනවා. ලංකාවේ සංස්කෘතිය අඩු වුණාට යුරෝපීය සංස්කෘතියේ තියෙනවා සම්මත වගයක්. අපි ඒවට කියන්නේ එතික්ස් කියලා, සත්චාරිත්‍ර. ඒගොල්ලොන්ගේ නීතියක් තියෙනවා, නීතියක් නෙමෙයි මේවා රීති ගොඩක් වෙලාවට. ඒ තමයි උඩුකයට ඇඳුමක් නැතුව අමුත්තෙක් පිළිගන්නේ නැහැ ගෙදරකදී. දැන් අපේ ගම්බද ගත්තොත් මේක සමහරට විහිළුවට ලක් වෙයි. බොහෝ අය උඩුකයට ඇඳුමක් අඳින්නේ නැහැ, සර්ම විතරක් ඇඳගෙන ඉන්නවා. හැබැයි සම්මත සමාජයේ ඒගොල්ලෝ කවුරු හරි අමුත්ත එක්ක ආවම ෂර්ට් එකක් ඇඳගෙන ඇවිල්ලා තමයි ආව පිළිගන්නේ. ඒකේ තේරුම මම ආපු අමුත්තට ගරු කරනවා කියන එක තමයි ඇඳුමෙන් පෙන්වන්නේ. නැත්තම් අපිට ඇඳුමක් ෂර්ට් එකක් නැතුව ගිහින් කතා කරන්න පුළුවන්. හැබැයි අපි කෙනෙක්ට ගරු කිරීම ඒකෙන් පෙන්ණුම් කරනවා. ඒ වගේම ඔබ දකිනවා මේ විදේශ රටක විදේශ අමුත්ත එනකොටත් ඒගොල්ලෝ සමහර වෙලාවට ෆුල් සූට් එක, කෝට් එකක් වගේ එකක් දාලා ඇවිල්ලා තමයි රාජ්‍ය නායකයෙක් පිළිගන්නේ. එතකොට අපි එතෙන්දිත් මේ ඇඳුම කියන එක ඉතාම වැදගත් දෙයක් බව මේ පිළිගන්නවා අපේ රටේ සහ ලෝක සම්මතයේ විදියට. ඒක කියන්නේ මේ මොනවද රාජ්‍යතාන්ත්‍රික භාෂාවෙන් කියනකොට ප්‍රොටෝකෝල් එක කියලා කියන්නේ. ප්‍රොටෝකෝල් එක කියන්නේ අපි දැන් මේක ඇඳුමට සම්බන්ධ නැතත් මම ඔබට දැනුවත් වීමට නැත්නම් මේක තේරුම් ගැනීමට උදාහරණයක් විදිහට කියන්නම්. අපේ රටට යම්කිසි විදේශීය රාජ්‍ය නායකයෙක් එනවා කියලා හිතමු, ජනාධිපතිවරයෙක්. එතකොට එතුමාව පිළිගන්න අපේ ප්‍රාදේශ සභා මන්ත්‍රී කෙනෙක් හරි අමාත්‍යංශ ලේකම් කෙනෙක් හරි යවන්නේ නැහැ. අවම වශයෙන් අගමැතිතුමා, එහෙම නැත්නම් මේ විෂය භාර ඇමතිවරයා තමයි යන්නේ පිළිගන්න. මෙතෙන්දිත් ඔන්න ඔය කියන සම්මත දැඩි ලෙස මේ රාජ්‍යතාන්ත්‍රික නිල කාරණාවලදී ලෝකේ පිළිගන්නවා. ඒ නිසා ඇඳුම කියන එක ඒ වගේ දෙයක්. ඒ වගේම තවත් ඔබ දන්න උදාහරණයක් කියන්නම්. විශේෂයෙන්ම මේ අපේ රටේ තරුපන්තියේ හෝටල්වල සමහර ආපනශාලාවල කෙලින්ම ගහලම තියෙනවා මේකට ගැළපෙන ඇඳුමක් ඇඳලා එන්න කියලා. ඇඳලා යන්න බෑ කියලා. ඒකේ හේතුව තමයි සම්මත සමාජයේදී ඇඳුමට ඉතාම වැදගත් තැනක් හම්බ වෙනවා. තවත් මේකට එකතු කරන්න ඕනේ විශේෂ දෙයක් තියෙනවා. කෙනෙක් ඇඳුමක් ඇඳම අපි එයා දිහා බලලා යම්කිසි හැඟීමක් නැත්නම් අදහසක් ඇති කරගන්නකොට අපිට එකපාරටම පේනවා එයා ඇඳුම අඳින්න විශාල කාලයක් කැප කරලා තියෙනවා කියලා. ඒ කියන්නේ අපි නිකන් ෂර්ට් එක අයන් කරන්නේ නැතුව, කලිසම අයන් කරන්නේ නැතුව, නිකන් උඩින් දාගෙන බොත්තම පිළිවෙලට දාන්නේ නැතුව යනවනම් දැක්ක ගමන් පේනවා මේ නිකන් උඩින් ඇඳන් ඇවිල්ලා තියෙන. හැබැයි සමහරු දිහා බැලුවම පේනවා මෙයා ඇඳුම ඇඳීම සඳහා ගොඩක් කල් ගත කරලා තියෙනවා. ඒ කියන්නේ හරි ලස්සනට අයන් කරලා, හරි ලස්සනට සපත්තු දෙක පොලිෂ් කරලා. මේ වගේ නීති රීති ඔක්කොම තියෙන්නේ සම්මත සමාජයේ ඒ පුද්ගලයාගේ පෞරුෂය වර්ධනය කරන්න. ඉතින් අපේ රටේ ගත්තම අපේ ඕනෑම රටකට තියෙන ජාතික ඇඳුමක් කියලා එකකුත්. දැන් අපේ රටේ ජාතික ඇඳුම තියෙනවා. ඒක පොඩ්ඩක් මිශ්‍ර වෙලා තියෙන්නේ තවත් සංස්කෘතීන් එක්ක. බොහෝ රටවල් වල ජාතික ඇඳුම පිළිගන්න ඇඳුමක් තියෙනවා ඒ රටවල් වලට. එතකොට ඒ ඇඳුම ඒ රටේ ඒ කියන්නේ අනන්‍යතාවය පෙන්නනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඔබ දකිනවා සමහර අපේ මේ රූපලාවන්‍ය නැත්තම් ඔය රූප සුන්දරියන් තෝරන තරඟවලදී, බියුටි පැජන්ට් වලදී ඇත්තටම අපේ රටේ ඇඳුම ඇඳලා එහෙම වැඩසටහනක් තියෙනවා විදේශ තියෙන වැඩසටහනක්. තමන්ගේ රට සංස්කෘතිය පෙන්වන්න. එතකොට මේ ඔක්කොටම බලපාන්නේ කුමක්ද? ඇඳුම. ඊළඟ තවත් වැදගත් දෙයක් තියෙනවා ඇඳුමත් එක්ක ගැළපෙන. ඇඳුමක් ඇඳම අපිට යම්කිසි හැඟීමක් ඇති වෙනවා. දැන් ඒක මෙන්න මෙහෙම කිව්වොත් ඔබ නිකන් ෂර්ට් එකක් කලිසමක් එහෙම නැත්නම් සාමාන්‍ය ඇඳුමක් ඇඳම ඇති වෙන හැඟීමට වඩා දෙයක් ඔබට මංගල උත්සවයකට ආරාධනාවක් ලැබුණොත් ඔබ ගොඩක් වෙලා මහන්සි වෙලා හොඳට ඇඳලා කෝට් එකක් දාලා නැත්නම් ඔබ වගේ ලස්සනට සාරියක් ඇඳලා ඒ අවශ්‍ය ආභරණ ආම්පන්න පැලඳ ගත්තට පස්සේ එනවා ලොකු ගැම්මක්. ඒක ඕන කෙනෙක් ජීවිතේ හැඟීමක් එනවා නේද? ඇත්තටම අත්දැකීමක් ලැබලා ඇති ගොඩක් අය. විශේෂයෙන්ම සමහර වෙලාවට යුරෝපීය ඇඳුමක් ඇඳනම් අපි වෙනදට වඩා පොඩ්ඩක් කෙලින් ඇවිදින ගතියකුත් තියෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඒ හැඟීම මේ ඇඳුමත් එක්ක ලොකු මනෝවිද්‍යාවක් තියෙනවා. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම මේ ඇඳුම පිළිබඳව ලොකු අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත්.
අපිට මම හිතන්නේ කතා කරන්න අවස්ථාව ලැබුණේ නැහැ කලර්ස් පිළිබඳව. අපි ඒ වර්ණ ගැන කතා කරමු. මොකද ඇඳුමකින් මේ හැමෝම පිනවන්න පුළුවන්. ඔබ වර්ණ ගැන කතා කරා හරිම අපූර්වට මුලින් සම්බන්ධ කරගෙන. ඒ නිසා මේ වර්ණ ගැලපීම කියන එක මේ අපි ඉගෙන ගත යුතු දෙයක් නෙමෙයි නේද? ඒක සාමාන්‍යයෙන් පොදුවේ ගත්තම දැන් පන්සලකට යනකොට සුදු වර්ණය අඳින්න පුරුදු වෙනවා. අපි පන්සලකට යනකොට සුදු පැහැති වර්ණයට පුරුදු වෙලා තියෙනවා. හැබැයි ඉතින් අපි ඒක උත්සවයකට අනුව තමන්ගේ අදහස් අනුව වෙනස් වෙන පුළුවන්. හැබැයි වර්ණයකට ඒ මුල් තැන දෙන එකත් ඇඳුම් පැළඳුම් වලට එකතු වෙලා තියෙනවා නේද? ඉතාම වැදගත්. සංස්කෘතිය අනුව වර්ණ වෙනස් වෙනවා. දැන් සමහර රටවල් වල ශෝකය දනවන්න කළු අඳිනවා. අපේ රටේ සුදු අඳින්නේ. එතකොට ඒ වගේ වෙනස් වෙනස් සංස්කෘති අනුව තියෙනවා. ඒ වගේම අපි ඔෆිස් එකකට අඳිනකොට අපි ඒ විදියට ගැළපෙන පාටවල් තියෙනවා. සමහර ආයතන ඒගොල්ලෝ නිර්දේශ කරලා තියෙනවා මෙන්න මේක තමයි අපි අඳින්න ඕනේ පාට කියලා. ඒ වගේ දේවල් තියෙනවා. එතකොට ඔබ කලින් කිව්වා වගේ අපි මල ගෙදරකට නිකන් බොහොම ෆැන්සි විදියට ඇඳලා යන්නේ නැහැ. එතකොට ඒ ඉන්න අය ශෝකාකූල වෙ ඉන්නේ. එතකොට ඒගොල්ලන්ට නිකන් මේ පුද්ගලයා දිහා බැලුවම අමුතු සතෙක් දිහා වගේ පේනවා ඇති. ඒක නිසා මේ පිළිබඳවත් චූටි හැදෑරීමක් කරන එක අවබෝධයක් ලබා ගන්න එක ඉතා වැදගත්. ඒ වගේම අපි තැනට ගැළපෙන විදියට අනිත් අයට ගැළපෙන විදියට ඇඳුමක් ඇඳලා ගියාම ඒකේ මූලික මනෝවිද්‍යාත්මක අදහස තමයි අපිට මුණ ගැහෙන කෙනාට අපි සෑහෙන්න ගරු කරනවා කියන එක. අපි යාට ගොඩාක්ම රෙස්පෙක්ට් කරනවා කියන එක තමයි ඒකෙන් පෙන්නුම් කරන්නේ. ඉතින් ඒ වගේම අර පැලඳුම් ගැන කතා කිරීමේදී නොගැලපෙන පැලඳුම් ගැනත් මම පොඩ්ඩක් මතක් කරන්නම්. අපේ රටට විවිධ සංස්කෘතිවල විවිධ කාලෙන් කාලෙට එක එක රැලි එනවනේ නේද? ඉතින් පහුගිය කාලේ ඔබ දකින්න ඇති අපේ තරුණ දූවරු විලාසිතාවක් විදියට මේව කරනවා අපි දැක්කා. පුංචි රිබන් එකක් වගේ කළු පාට එකක් මේ බෙල්ලේ බඳින එකක්. ඒක ඇවිල්ලා මාසයක් දෙකක් විතර අපේ රටේ තිබුණා. ඒව කඩේ විකුණන්නත් තිබුණා. ඉතින් මම දැක්ක තරුණ දියණියන් මේක බෙල්ලේ මෙහෙම බැඳගෙන යනවා පුංචි කළු පාට රිබන් එකක් වගේ එකක්. හැබැයි වාසනාවකට යම්කිසි විද්වතෙක් මේ පිළිබඳව මාධ්‍යට ඇවිල්ලා කතා කරලා කිව්වා එක්තරා යුරෝපීය රටක සමාජයේ සම්මත නොවන වෘත්තියක් කරන කාන්තාව තමන් ඒ වගේ කෙනෙක් කියලා පෙන්වන්න තමයි ඒක බඳින්නේ කියලා. එතකොට අපිට මේ එන ඔක්කොම දේවල් අපේ සංස්කෘතියට ගලප ගන්න අමාරුයි. ඒක නිසාත් අපේ තරුණ පිරිස ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඒක ලොකු වැදගත්කමක් තියෙන දෙයක් නේද? අපි හැමෝම දේවල් ලබා ගන්නවා. අපි අපිට ගැලපෙනවද නැද්ද කියලා තීරණය කරගන්නේ පස්සේ. ඉතාම වැදගත්. ඒ වගේම ඒකත් එක්කම ගලපපු පුංචි උදාහරණ කතාවක් කියන්නම් වෙලාව තියෙනවා නම්. ඔබ දන්නවා මේ අපේ රටේ ඉතාමත්ම ප්‍රසිද්ධ විද්වතෙක් අපේ ගුණදාස අමරසේකර මැතිතුමා කෙටි කතා ලියලා තියෙනවා. එයින් එක කෙටි කතාවක් තියෙනවා කොටියාගේ බිරිඳ කියලා. එතකොට එක්තරා පුද්ගලයෙක් එතුමා යම් කිසි සාමාන්‍ය තත්ත්වයක ඉඳලා පසු කාලීනව ඇමතිවරයෙක් බවට පත් වෙනවා. එතුමාට ලැබෙන්නේ කෘෂිකර්ම ඇමතිකම. ඊට පස්සේ ඒ රටේ ජනාධිපතිවරයා විසින් යෝජනා කරනවා වප්මගුල් උත්සවය පවත්වන්න කියලා. ඉතින් මෙතුමා දිවාරෑ මේ ගැන කල්පනා කරනවා. කන්නේත් නැහැ මුකුත් නැහැ. යාගේ බිරිඳ දකින්න වෙනසක්. එතකොට අහනවා ඇයි ඔයා මොකක් හරි මානසික ප්‍රශ්නයකද ඉන්නේ කියලා. ඔව් මට ප්‍රශ්නයක් තියෙනවා. මොකද මම ඉඳපු සමාජයේ හැටියට මම හිටියේ හිරේ. එක්තරා කාලයක මේ හිරේ ඉන්නකොට මගේ පිටේ කොටියෙක් කොටලා තිබුණා. ඒ කාලේ ඔබ දන්නවා සිරගත කරන අයට අපි හංවඩු ගහනවා කියලා මේක කියන්නේ. ඊට පස්සේ දැන් මේ පුද්ගලයාට අවස්ථාව ලැබෙනවා මේ ඇමතිවරයා විදියට වප්මගුලට යනකොට මේ සරමැඳල මේ වප්මගුලේ මේ ඒ කටයුතු සීසෑමේ කටයුතු කරන්න වෙන්නේ. ඉතින් එයා කල්පනා කරනවා මේ කොටියා දැක්කොත් ජනාධිපතිතුමා මං ගැන වැරදියට හිතයි කියලා. ඉතින් එතෙන්දී එයාගේ නෝනා යෝජනා කරනවා ඒ සඳහා අර අපි මේස් බැනියම කියලා අඳින බැනියමක් ඇඳලා ගියාම ওই ප්‍රශ්නේ එන්නේ නැහැ කියලා. මම මේ කිව්වේ අපි තැනට ගැළපෙන දේවල් විලාසිතා වශයෙන් කරන්නට අවශ්‍යයි. ඇඳුම කියන්නේ අපේ ජීවිතේ ප්‍රධාන වැදගත් දෙයක්. ඔබ හැමෝම ඒ පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ අවබෝධය ගොඩක් වැදගත්. මොකද අපි කියන මේ නොගැලපෙන ඇඳුම් අඳිනවට වඩා ගැළපීම කියන එක ගොඩක් වැදගත් මේ හැම දෙයකම නේද? එනිසා ඇඳුම පැළඳුම තුළින් මිනිසුන්ගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කරගන්න පුළුවන්. අද මෙතුමාය ගැන තමයි කතා කරේ. විශේෂම අපි කියන ඔය අලුතෙන් ඇඳුමක් ඇඳම එනවා පොඩි ගෝ එකක් එනවා කියලා අපි කියනවා නේද? අලුත් දෙයක් ඇඳම පුංචි දරුවෙක්ට අපි ඉස්කෝලේ යනකොට උනත් අලුත් ඇඳුමක් ඇඳලා යනකොට අනිත් දවසට වඩා ප්‍රබෝධමත්ම ඒ දවස ගත කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් කොහොම වුණත් ඇඳුම පැළඳුම කියන්නේ අපේ ජීවිතයට ගොඩක් සම්බන්ධ දෙයක්. ඒ ගැන හරි
තෝරා බේරා ගැනීමකින් සහ හරි ඔළුව කල්පනාවෙන් අපි වැඩ කරොත් අපිට මේ දේවල් හරි සාමාන්‍යකරණය කරගන්න ඔබේ ජීවිතය සතුටෙන් ගත කරන්න මේ දේවලුත් එකතු කරගන්න පුළුවන්. අපි මනෝවිද්‍යා උපදේශකතුමන්ගේ දුරකථන අංකය ලබා දෙනවා. දැන් තව ඇති තොරතුරු ඕන තරම් ඔබතුමා කිව්වට මට මේ වගේ ප්‍රශ්න තියෙනවානි කියලා හිතන අය ඇති නේද? ඉතින් එහෙම කෙනෙක් නම් ඔබට ඔන්න අවස්ථාව ලැබෙන මෙතුමන් සම්බන්ධ කරගන්න 0677 906 180 0677 906 180 කියන දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වෙන්න ඔබට අවස්ථාව ලැබෙනවා. බොහොම ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපත් සමගින් එකතු වුණු මනෝවිද්‍යා උපදේශක අභිප්‍රේරක ව්‍යවසායක ප්‍රදීප් පරණගම මහත්මයාට. අයිවන් සුබ දවසක් ඔබතුමාට. සුබ දවසක්. අපි විරාමයක් ලබා ගන්නවා. ආදරණීය ජීවිතයෙන් තව බොහෝ දේවල් ඔබට තිරණය කරන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. රැඳිලා ඉන්න කියලා අපි ආරාධනා කරනවා. අපි පුංචි විරාමයකින් අනතුරුව නැවත ඔබ මුණ ගැහෙනවා ආදරණීය ජීවිතය තුළ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.